විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොජන පෙරමුණ විදියට අපි අපේ පක්ෂයේ ප්‍රතිව්‍යුහගත කිරීම සහ පක්ෂ ප්‍රවර්ධනය කිරීම වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මේ රටේ ශක්තිමත්ම දේශපාලන පක්ෂයේ විදියට සහ යාන්ත්‍රණයේ තියෙන පක්ෂයේ විදියට අපේ පාක්ෂිකයව දැනුවත් කිරීම වැඩසටහන ඉදිරි කාල සීමාවෙදි තාමත් සාර්ථකව කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ සතියන්තයෙන් අපි ආරම්භ කරනවා අපේ සජ්ජනරල එහෙම නැත්නම් ග්‍රාමස හැම ග්‍රාමසය වසමක ඉන්න අපේ පාක්ෂිකයව දැනුවත් කරන්නත්, අනිත් පැත්තෙන් මේ පක්ෂයේ වෙනුවෙන් දසබල සේනාව ගොඩනැගීමේ වැඩපිළිවෙලත් මේ සතියේ ඉඳන් අපි ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමාලගේ මන්ත්‍රීවරුන්ට යන යනතන හූ කියන තත්ත්වයක් අපිට දකින්න ලැබෙනවා. ඔබතුමාල කොහොමද මේ වැනි තත්ත්වය තුළ ගමට යන්නේ? ඔබතුමා ගමට යන්න බලාපොරොත්තු වෙනවද? අපි පැහැදිලිවම ගමට යනවා. සමහර දේශපාලන පක්ෂවලට ප්‍රතිපත්ති නැති වෙනකොට හූ තියෙනක තමයි කරන්නේ. අපි දැක්කදින් අපි ක්‍රීඩා කරපු අයනේ. සමහර වෙලාවට මැච් එක බරදනවා අපි ඒ කාලේ රෙෆ්ලියට බයිනවා, ක්‍රිකට් නම් අම්පයරට බයිනවා. එහෙම නැත්නම් ප්‍රේක්ෂකයෝ ඉඳලා හූ තියෙනව පරදින පැත්තට, දිනන පැත්තට. ඉතින් සමහර දේශපාලන පක්ෂ බංකොලොත් වුණාම ඒ අයට ප්‍රතිපත්තියක් නැති වුණාම ඒ අය වෙනත් උපක්‍රම භාවිතා කරනවා. ඒ උපක්‍රම භාවිතා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ගමට එන්නේ නැති වෙයි කියලා. මොකද අපි ගමට ගියේ නැත්නම් ඒ අයට කියන්න පුළුවන් ඔන්න දැන් පොජන පෙරමුණ ගමට එන්නේ නැහැ, දැක්ක නේද අපි කිව්වා නේද කියලා. ඒ හින්දා අපි පැහැදිලිව කියනවා අපිට අභියෝගෙයි, අපිට විරුද්ධවාදී දේශපාලන පක්ෂවලින් නොයෙක් චෝදනායි. ඒ මොනවාවත් අපි අපේ දේශපාලන බලවේගය අපේ අපේ පාක්ෂිකව එක්ක අපි ගම්මල ක්‍රියාත්මක කරනවා. ඔබ කියන විදිහට ඌ කියන්නේ කවුද මොන වගේ දේශපාලන කණ්ඩායම් නමක් කියන්නේ? ඇයි පැහැදිලිව අපි ගත්තම 1988 ඉඳන් ගෙවල් ගිනි තිබු දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ ඉන්නවනේ නේද? දැන් මයි 9 වෙනිදා සිටුවීම ගත්තොත් අපේ ගෙවල් ගිනි තියෙනකොට අත්අඩංගුවට ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෝයි සජබේ අපේක්ෂකයෝයි. ඒක හංගන දෙයක් නෙමෙයි නේද? අධික ඉදිරිපත් කළා තියෙනවනේ. සත් එක්ක අපිට අභියෝගය තියෙන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන එක මිසක් දේශපාලන පක්ෂයක්වත් පුද්ගලයෙක්වත් නමක් හදාගෙන තමයි ඔබ දැන් ගමට යන්නේ. නමුත් ඔබට තිබුණා තාරුණ්‍යයක් සංවිධානය වගේ සංවිධානයේ ජනප්‍රිය තලයේ තිබුණා. නමුත් ඇයි ඒවා කියන්නේ ඒවට කීර්තිනාම තිබිලත් ඒ කාලේ ඉඳලම ඇයි ඒවා භාවිතා කරන්නේ? මම දන්නේ අරමුණ වෙනස්. එදා තාරුණ්‍යයක් සංවිධානය හැදුවේ නිර්පාක්ෂිකව මේ රටේ තරුණයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්. අදටත් අපි අධ්‍යාපන කටයුතු ඒ සඳහා ඒ හරහා කරගෙන යනවා. අපි නිල්බලකාය ගොඩනැගුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක. ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වෙලා ශ්‍රී ලංකා පොජන පෙරමුණ අපි ගොඩනැගුවා. දසබල සේනාව කියන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොජන පෙරමුණත් එක්ක බැඳිච්ච, එහෙම නැත්නම් අනිත් පැත්තෙන් මේ රටේ නව දේශපාලන මාවතකට නව අදහස් එක්ක ඉදිරියට එන්න බලන් ඉන්න ජනතාව වැඩිහිටියෝ තරුණයන්ගේ දේශපාලනික අදහස් ඒකරාශී කරගන්න නායකයෝ බිහි කරන වැඩපිළිවෙලක්. ඉතින් අපි කාලානුරූපව අලුත් අදහස් එකතු කරගන්න අලුත් ක්‍රමවේදයන් එක්ක අලුත් නාම් වලින් අලුත් ජන අලුත් පිරිසක් එක්ක අපි අපේ දේශපාලන ගමන යනවා. ඉතින් මම හිතනවා අද වෙනකොටත් ඉතා විශාල පිරිසක් අපිත් දෙක එකතු වෙලා ඉන්නවා, විශේෂම රාජ්‍ය සහ පෞද්ගලික අංශවල. ඉතින් මේ රටේ අලුත් දේශපාලන දැක්මක් හදන්න නම් අපි විශ්වාස කරනවා මේ රටේ තරුණ පරම්පරාව මීට වඩා දේශපාලනිකව මේ යාන්ත්‍රණයත් එක්ක එකතු විය යුතුයි. එය ගෙවල් ගිනි තියලා මරලා විවේචනය කළා මඩ ගහලා බොරු කියලා තවත් කෙනෙක්ගේ පෞද්ගලිකත්වය කෙලසලා ඒ වෙනස ඇති කරන්න බෑ කියන එක තමයි මම